බෝවන් සුබ දවසක් වේවා. පොඩි හාමුදුරුවනේ දයබර දරුවනේ. අප සූදානම් වන්නේ අපස සාමාන්‍ය පෙළවිභාගයට එවගේම පිරිවෙන් අවසාන විභාගයට එවගේ මුසස් පෙළ විභාගයට අවශ්‍ය කරන ව්‍යාකරණංගයක් පිළිබඳව සාකච්ඡා කිරීමට. ඉතින් මේ ව්‍යාකරණ අන්ගේ සාකච්ඡා කිරීමට මත්තෙන් මම සූදානම්, නිපුුණතාව පිළිබඳව මතක් කරන්නට. ලේඛනකාරයන් ඉටුකර ගැනීමේදී ව්‍යාකරණ විදි නිවැරදිව යොදාගනිී. නිපුණතා මට්ටම ලේඛනකාරයේදී සමාස පද පිළිබඳ අවබෝධය ප්‍රකාශ කරයි. එවගේම ඉගනුම් පල පිළිබඳවත් පිහඳුනාගන්න ඕන අදපාඩම අවසානයේදී පොඩි හාමුදුරුවන්ගෙන් එ වගේම දයබර දරුවන්ගෙන් අපි බලාපොරොත්තුවන චර්යාමය වෙනසක් තියනවා ඒතමයි ඉගනුම් පල හැටියට අපි සලකන්නේ. විභක්ති සමාසයනු කුමක් දැයි නිර්ුවචනය කරයි. විභක්ති සමාසය ප්‍රබේද නම් කරයි. මෙනම ඉගනුම් පල, පාඩම අවසානයේදී අපේ දරුවන්ගෙන් එවාගේම පොඩි හාමුදුරුවන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙනවා අප හොඳ හෙම නම් අපි සූදානම් වෙනවා සමාස කියන සංකල්පේ මීටිස්සෙල්ලි කතා කලා මීට පෙර පාඩම්මොලදී සමා සංකල්පය සාකච්ඡා කරා ඒම නම්ඒ සමාසය අතරතිබෙන එක් ප්‍රභේධයක් තමායේ විභක්ති සමාසය විභක්ති සමාසය කැන කුමක් ද. සිංහල භාෂාවයේ තියෙනවා විභක්ති නමයක් ප්‍රතමා, කර්ම, කර්ත්‍රු කරන සම්ප්‍රධාන අවදී සම්බන්ධ ආධාර ආලපන. මෙන්න මේ විභක්ති නමෙන් ප්‍රතමාසහා ආලපන කියන විභක්ති හැර. ප්‍රතමාහා, ආලපන්න විභක්තිය හැර අනෙක් විභක්තිය හතෙහි ඒයන්නේ කර්මවිභක්තිය කර්තරු විභක්තිය කරන විභක්තිය සම්ප්‍රධාන විභක්තිය අවධවිභක්තිය සම්බන්ධ විභක්තිය ආධාර විභක්තිය මේ කියන සත් විභතට අයත්මු පදයක්න මුලට යෙදිලා සුපදයක් හා සමාස වෙනවනම් අන්න ඒ සමාසය තමයි අපි හඳුඋන්වන්නේ විභක්ති සමාසය හැටියද. එ අනුව විභක්ති සමාසයේ ප්‍රබේද හතක් හඳුනනාගන්න පුළුවන්. සිංහල භාෂාවේ අපට ව්‍යාකරණ උගන්වන එක ග්‍රන්ථයක් හැටියට සලකනවා සිදස් සංගරාව. ඉති සිදස් සගරාවත් විභක්ති සමාසය හඳුන්වා තිබෙනවා මොකාරයෙන්. ඒර පාසු වී බාතින් හැර සේසුසාතන් වී බාතින් ආත්න් පාද පාරපද හාසාමාසනුවත එවි බාතින් සාමාස්නම්වේ. මෙන මිහම තමයි සිදස් සඟරාවේ විභක්ති සමාසය හඳන්වා තිබෙන්නේ. පූරුවහා පසු විභක්ති හැර සෙසු සත් විභක්ති හතෙන් අන්ත වූ පද පරපදහා සමාස වන විට විභක්ති සමාසය නම්වේ. මේක තමයි මේ කවියේ සරලාර්ථය වෙන්නේ. අනුව විභක්ති සමාසයේ ප්‍රබේධ හතක් හඳුනාගන්න පුළුවන්. සිදස් සඟරාවේ, විභක්ති සමාසය මෙවැනි කවියකින් හඳුන්වා තිබෙනවා ඒ තේ රුමේතකොට මෙආකාරයෙන් අපට දකින්නට පුළුවන් කම තිබෙනවා. විභක්ති සමාසයේ ප්‍රබේද කීපයක් තියෙනවා. ඒම නම් පොඩි හාමුදුරුවණේ ධයබර දරුවනේ අපි උත්සා කරමු ඒ විභක්ති සමාසය ප්‍රබේද හඳුනාගන්න. විභක්ති සමාස ප්‍රබේද හතක් තිබෙනවා. ඒ ප්‍රබේද හත, අපි හඳුුවාගන්න උත්සාගනිමු කර්ම විභක්ති සමාසය ඒ සිදස් සඟරාවේ හඳුන්වා තිබෙන්නේ කම් විබත් සමස් කම් විබස් සමස් ඉනකට තමයි කර්තරූ විභක්ති සමාසය සිදස් සඟරාවේ හඳුන්වා තිබෙනවා කතුූ විබස් සමස් එවගේම කරණ විභක්ති සමාසය කරන විබත් සමස් කරන විබස් සමස් සම්ප්‍රධාන විභක්ති සමාසය, සපදන් විබස් සමස් අවධ විභක්ති සමාසය, අවධ විබත් සමස් සම්බන්ධ විභක්ති සමාසය, සබඳ විබත් සමස් ආධාර විභක්ති සමාසය, අදර විබත් සමස් මෙ ආකාරයෙන් තමයි විභක්ති සමාසයේ ප්‍රබේද හත අපට හඳුනාගන්න පුළුවන් වෙන්නේ කර්ම විභක්ති සමාසය පිළිබඳව වෙනම හඳුනා ගනිමු. කර්ම විභක්ති සමාසය, කම් විබත් සමත්. කර්ුණු විභක්ති සහිත පදයක් පූර්ර්පදය වචයෙන් තිබේදී සිදුවන සමාසය තමයි කර්ම විභක්ති සමාසය ලෙස හඳුන්වන්නේ. උදාහරණයක් තියෙනවා. වැඩකරනුයේ වැඩකරු. වැඩකරනුයේ වැඩකරු. දැ මේමයි මෙමවාකයේ වැඩයනු කර්මවිභක්තිය ගත් පදයක්. මෙමවාකයේ වැඩයනු කර්මවිභක්තියගත් පදයක්. එම පදය පූර්ුවයෙන් යෙදිලා කරනුයේ යන පසු පදය සමඟ සමාස වීලා තියනවා. එනිසා වැඩකර යනු කර්මවිවක්ති සමාසයට කර්ම විභක්ති සමාසයට තමයි අයත්තු වන්නේ. පැහැදිලිද හොඳයි නැවතවතාවක් අප පැහැදිලි කරගත්තතු වැඩ කරනුයේ වැඩකරු. මෙම වාකයේ වැඩකරනයේ කර්ම විභක්තියගත් පදයක්. එම පදය පූරු වෙන්නේඉදිල තියන කරනුයේ කියන පදයක්ත් එක්ක සම්බන්ධ වෙනෝ. වැඩකරුහෙමනම් කර්මයට අහිති වෙන්නේ වැඩ කියන පදය එනිසා වැඩකරු කියන එක කර්ම විභක්ති සමාසයක් කැටියට තමයි හඳුන්ුවන්නේ. තවත් එහට යමු. කර්තුරු විභක්ති සමාසය කතුූ විවත් සමස් කර්තූ විභක්තියට අයත් පදයක් පසු පදයක් සමග සමාසවන්නේ නම් එය කර්තුරු විභක්ති සමාසය කියල තමයි දරුවනේ අපි හඳන්ුවන්නේ ධාරණ කේපයක් තියනවා. වයන් විසින් නැගූ පස් ව පස් කවුරු විසින්ද මේ කහදාද පස් අරගනෙන්නේ වයන් විසින් වයන් විසින්. වයන් විසින් කියන ගත්තම් පස්සේ ඒ පදය කර්තූ විභක්තියට තමයි අයත් වන එක මුලට ඒතුරුතිබ නිසා අපි මොකද කරන්නේ කර්තූ විභක්ති සමාසය කළෙ දුන්වනවා. බුදුන් විසින්දේ සිත බණ බුදුන් විසින් දේශත බන බුදුබ කවුරුන් විසින්ද දේශනා කරන්නේ බුදු බුදුන් විසින් දේශනා කරන ලද්දේ නිසා බුදුබණ කර්තරුවි භක්ති සමාසය. දෙවූහු විසින් දෙන ලද්දේ. දෙව්දත් දෙහෙනම් ඔබට පැහැදිලි බොහන්සෙලට පැහැදිලි කර්තරුයි භක්ති සමාසයට අයත්වෙන්නේ මේ කර්තරු විභක්තිගත පදයක් මුලින් යෙදිලා පසු පදයක් හා සමාස වෙනවනම් අන්න ඒ නිසා තමයි ඒක කර්තතුරු විභක්ති සමාසය කලා කියන්නේ. තවත් ප්‍රබයේදයක් එතකොට එමනම් මීලඟට අපි බලමු කරන විභක්ති සමාසය. කරන විබස් සමස් කියෙලා සිදස් සඟරාවේ හඳුන්වනො. ම කරණය අයත් වෙන්නේ, කර්තූගේ ක්‍රියාවට වඩා උපකාරී වන්න වූ පදය කරන විභක්තියට අයත් වෙනවා. කර්තරූගේ ක්‍රියාවට වඩා උපකාරී වන්නා වූ පදය අපි කරන විභක්තියට සම්බන්ධ කරගන්න. එනම් දැම් බලන්න කරන විභක්තිට අයත් පදයක් පසු පදයක් සමග සමාසවන්නේ නම් ඒ කරන විභක්ති සමාසය. ුලක්ති නවා ඇතකොට අපට අඳුනවා ගන්න උදාහරණ අතින් කරනකම් අතින් කරනකම්. තොට මේ ක්‍රියාව කරන්න මොකෙන්ද අතින් හස්තකර්මාන්ත. එනම් අතින් කරන්නේ ක්‍රියාව කිරීම සඳහා වඩා උපකාරීවෙන්නේ අතනි එම පදේ මුලට ඉදිලා පසුපදයක් එක සමාස වෙලා හස්තකර්මාන්තය කියන්නේ එතකොට ඒ අර්ථය අත්කම්. අත්කම් එනම් අන්න්‍යතන කරණ විභක්ති සමාසය තැනෙනවා. දරුව දැවෙන් කළ බඩු දැවෙන් කළ බඩු. මුණද මේ බඩු කළ හදලතින්නේ දැව. දැවෙන් තමයි හදලතියෙන්. එම් ඒ බඩු නිර්මාණයවීම සඳහා වඩා උපකාර වෙලා තියන්නේ දැව. එම් දැවෙන් ක බඩු දැවබඩු කරනපදය, විභක්තිට අයත් පද මුලින් යේදී තිබෙනවා එනිසා කරන විභක්ති සමාසය ගලින් කළපඩි ගලින් කළපඩි පඩි තනන්න වඩා උපකාරී වෙලා තියෙන්නේ ගල් එනිසා ඒ ගල් කියන පද අපි ගත්තොත් එම කරන විභක්තියට අයත්වෙන්නේ ඒ පදේ මුලට ඒදුනොතින් නිසා අපි කියනවා ගල් පඩි කරන විභක්ති සමාසයට අයත්ව වෙන. ට තවත් ්‍රබේදයක් අපට විභක්ෂ සමාසයේ හඳුනවාගන්න පුළුවන් ඒ තමයි සම්ප්‍රධාන විභක්ෂ සමාසය සම්්‍රධාන විභක්ෂති සමාතය සපදන් විභත් සමස් දෙන දෙයක් ලබන තැනැත්තා සම්ප්‍රධාන විභක්තියට අයත්තු වෙනවා. එතකොට සම්ප්‍රධන විභක්තිට අයත් පදයක් පසුපපදයක් හා සමාසවන්නේ නම් ය සම්ප්‍රධාන විභක්ති සමාසයෙන්. දැම්ම බලන්න මේ ආකාරයට උදාරණයකින් අපට පෑදිී කරන්න පුළුවන් ළමයින් සඳහා කරන පොත්. ලමයින් සඳහා. කවුරු සඳහද ළමයිනි සඳ. ඒ ලමුන්ට තමයි එක දෙන්නේ. ඒ ලමුන් තමයි එක ලබන්නේ. එනඒ ළමයි සම්ප්‍රධාන විභක්තිී අයත්ව වෙනවා. ඒ සම්ප්‍රධාන විභක් ති අයත් පදේ මුල ේද්‍රතිනවා. අනුව ළමාපොත් ළමාපොත් එනි සාපිමකොද ගන්නේ සම්ප්‍රධාන විභක්ති සමාසයට ඇතුළත් කරනවා. තවත් උදාාරණයකින් පැදිලි කරගමු පිනට දිය යුතුහාල් මොකක් සඳහා දෙන්නේ ප පින් සඳහා දෙන්නේ එනම් පින් කියන පදේ මුලට යතුනා පින්හාල් බෙහෙතට ත් බඩු බෙහෙත් බඩු කුමක් සදාරගන්නේ බෙහතට ත බෙහෙත් කියන එක කර්මවිභක් සමාවෙන්න සම්ප්‍රධාන විභක්තියටට යත් වෙන්නේ එනම් සම්ප්‍රධාන විභක්ති පදේ මුලට ඉදිලා තියෙනවා බෙහෙත් බඩු කියන එක සම්ප්‍රධාන විභක්ති සමාසයට ඇතුළත් කරලා තියෙනවා. පැහැදිලි හොඳයි තවත් උදාහරණයක් තවත් අපි ප්‍රබේධයක් සාකච්ඡා කරනවා. අවධ විභක්ති සමාසයට. හාවීමේ ඉම නැතොහොත් සීමාව දනවන පදය අවදි විභක්තියට අයත් වෙනවා. යනුවන අවදි විභක්තියට අයත් පදයක්, පසුපදයක් හා සමාසවන්නේ නම් ඒ අවදි විභක්ති සමාසය ලෙසයි හඳුන්වන්නේ. පැදිලිද අවධ විභක්තියට අයත් පදයක්, පසුපදයක් හා සමඟ සම්බන්ධ වෙනවනම් ඒ සම්බන්ධ වෙලා සමාස වෙනවනම්, ඒක අවධි විභක්ති සමාසට අපි ඇතුළත් කරනවා. උදා ආරණයක් ඇසුලින් අපි ගත්තොෝො. මිනිියෙන් මුතු මිනිමුතු මෙතන අදස් කරේ මැනික්සා මුතුූ හෙම නෙමයි. මනියෙන් විනිර්මුක්ත වූ කියෙන එකයි. මල් මල් කොපුවෙන් මිඳුණු කොපෙන් මිදුුණු මනිතු වූ කියෙන්ද මිදුුණු පුෙන් මිදුුණේ. එනම් එක තමයි සීමාව දනවන්නේ. මිනිියෙන් මුතු මිනිමුතු. එනම් මිදුනු සීමාව දනවන පදය මුලටේ දුනාා එනම් ඊළඟ පදයක් එක් සමාස වනා එනිසා එක අවධී භක්තියට ඇතුරත් කරලා තියනවා. බලන තවත් එක අහසින් ලැබෙන දිය. කාගෙන්වත් ලෙමි ලැබන්න හසින් සීමාවක් දනවනවා. සීමාවක් දනවනවා. අහසින්, ලැබෙන ද අහසින් ලැබෙන්නේ අහස් දිය සීමාවතනන පදය අවධවභක්තිගත පදය මුලට යෙතුන. එනිසා අහස්දිය අහස්දිය කියනෙක් එක එත ගොඩේ නම් අවධවභක්ති සමාසයට ඇතුළත් වෙනවා. ඉරට තව එකක් තියෙනවා ගොඩින් හමන සුලන් ගොඩින් හමන සුලන් ගොඩින් හමන සුලන් ගොඩසුලන්. හමන්නේ ගොඩින් සීමාවක් තියෙනවා. සීමාවක් තියෙනවා. ගොඩින් හමන්නේ. එනිසා ගොඩ සුලන් ගොඩ සුලන් එනං සීමාවක් දනවන පහවීමීම නැත හොත් සීමාව දනවන පදය අවධ විභක්තියට අයත් පදය මුලට ඉදිලා තියෙනවා ගොඩ සුලං සුලං කියන පදයක්ත්යක තුලා සමාස වෙලා තියෙනවා එනිසා දරුවනේ පොඩි හාමුදුරුවනේ, අපි ගොඩින් හමන සුලන් ගොඩසුලන් කියන එක අවධවභක්ති සමාසයට ඇතුළත් කරලා තියනවා. ඉ මේෙන් නැගුණුත්දුම් මෙහිදුම් පොලොවෙන් නැගුණාවුදුම් එත නම් මහිදුුම් අවධවිභක්ති සමාසය. එහෙමනම් ඔන්න පස්ුවනි ප්‍රබේදයක් අපි කතා කළ තවත් එබඳුම නිදර්ශනයක් තවත් විභක්ති සමාස ප්‍රබේදයක් අපි මෙසේ සලකා බලමු සම්බන්ධ විභක්ති සමාසය සබඳ විවත් සමස් සබඳ විවස් සමත් කෝමද සම්බන්ධ විභක්තියට අයත් පදයක් පසු පදයක් හා සමාසවන්නේ නම් ඒ සම්බන්ධ විභක්ති සමාසයයි සම්බන්ධ විභක්තිට අයත්වෙන්නේ අයිතිය හිමිකම දනවන පදේ. සම්බන්ධු භක්තියට අයිති වෙන එනම් එබඳු පදයක් මුලටයේදිලා පසුබදයක් හා සමාග සමාස වන වනම් අපි ඒක දාන්නේ එක යොමු කරන්නේ සම්බන්ධු විභක්ති සමාසයට. උදා අහරණයකින් ස්ථාවවරු කරගත්තොත්. රජුගේ පි රජුගේ පිරිස රජ පිරිස කාගෙද පිරිස අයිතිය හිමිකම ප්‍රකාශ කරා. ජ රජ පිරිස එනම්... මුලට ඉදිල තියෙනවා හිමිකම දනවන අයිතියහඟ වන සම්බන්ධ විභක්ති පදය පිරිස කියන එක ඉදිල තියෙනවා ඉළඟට සමාස වෙලා තියෙනවා එනම්ඒ සම්බන්ධ විභක්ති සමාසය. බුදුන්ගේ ගුණ බුදුන්ගේ ගුණ කාගෙද ගුණ බුදුන්ගේ බුදුගුණ එනස්සා සම්බන්ධ වි භක්ති සමාසය රජුන්ගේ බෝජන කාගෙත භෝජන රජුන්ගේ රජුන්ගේ රාජභෝජන හිමිකමක් දනවන පදේමුලට ඒදුුණ බෝජන කියන පදේකතු වුණා දැන් සමාසයක් හැදිලා තියෙනවා රාජභෝජන එන එය සම්බන්ධ විභක්ති සමාසයට තියෙන්නේ. ඇතුන්ගේ ද ඇතුන්ගේ දල කාගෙද දලා අයිතිය තියෙන්නේ ඇතාට එයි දනවන පදේමුලට ඒදුුණ දලකින පදේකතු වුණා සමාස පදයක් තැන්ල තියෙනවා. එනම් සම්බන්ධ විභක්තිපදය මුලට ඒදුණු නිසා අපි ඒදාන්නේ සම්බන්ධ විභක්ති සමාසයට. හොඳයි එවගේම තවත් අපට ප්‍රබේදයක් හඳුනනාගන්න පුළුවන් ආධාර විභක්ති සමාසයට. ආධාර විභක්ති සමාසය. අදර විභත් සමස් සිදස්සඟරාවේ හඳුන්වන්නේ, අදර විවත් සමස් ආධාර විභක්ති සමාසය කොහොමද අපි නිර්ුවචනය කළොත් ආධාර විභක්තියට අයත් පදයක් පසු පදයක් සමග සමාසවන්නේ නම් එආධාර විභක්ති සමාසයයි. දැ උදාහරණයකින් මේ පැහැදිලි කරන්න උත්සාගන්නවා බලන්න බවහි දු බවයහි දු මේ දුක්තින කොහේද බවහි බවය තුළ මේ දුක්තියන එනම් දුක දරාගන ඉන්නේ බවය එනම් ආධාරයක් එතකොඩ වෙලා තියෙනවා එ ආධාර විභක්ති පදේ මුලට ේදිලා. පසුපදය දුක් කියන පදය. දැ සමාසයක් තැනිලා. එසා ආධාර විභක්ති පදය මුලට ඒදුන් නිසා අපේ හාමුදුරුවනේ දෑබර දරුවනේ අපි මොකද කරන්නේ ඒ හඳුන් වන්නේ ආධාර විභක්ති සමාසය කියලා. පොල්තෙල් තෙල් දරාගෙනන්නේ කු කුමත්ද පොල් එන ආධාරයි භක්තිපදය තමයි පොල් කියන පදේ. තෙල් සම්බන්ධ වෙලා තියනවා එනම් පොල් තෙල් කියන එක සමාසය අපි ආධාරවි භක්ති සමාසයට දානෝ.ඒවගේ තමයි වනේහි මල් වන මල් මල් දරාගනින්නේ කොහේද වනය වනය තුළ තමයි මේ කියන අපි සලකා බලන එහමන ඇත්තං මල් තියෙන්න්නේ. එනිසා ආධාර විභක්ති පදය තමයි ුවනේ. ඒම් ඒ පදේ මුලට ඉදිලා තියෙනවා. ුවන මල් සමාසපදය හැදිලා තියෙන එනම් අපඒ එක දානවා ආධාර විභක්ති සමාසියට. එ අපේ හාමුදුරුවනේ ධයබර දරුවනේ අපට හඳුනාවාගන්න පුළුවන් වුණා සමාසාතර ආධාර විභක්ති, සමාසය වගේම සමාස අතර මේ ප්‍රබේද කීපයක් අපට හඳුනාගන්න පුළුවන් වුණ විභක්ති සමාසය විභක්ති සමාසය කියන්නේ කුමක්ද විභක්ති සමාසයේ ප්‍රබේද අපට මෙ ආකාරයෙන් හතක් සාකච්ඡා කරන්න පුළුවන් වුණ එ විභක්ති සමාස ප්‍රබේද හතට අදාළ උදාහරණ අපි සාකච්ඡා කලා එම නං අපි දැන් එතකොට මේ සම්බන්ධෝ අපට ති අභ්‍යාස පිළිබඳව සාකච්ඡා කරන්නත් සූදා නම් වෙනවා. ඇතැම් අවස්ථාවල පෙරපදේ විභක්ති ප්‍රත්ථය ලොක් නොවී සිදුවන සමාස තිබෙනවා. එවැනි අලුප්ත සමාස ලෙස නම් කරනවා. එවැනි සමා අලුප්තු සමාස ලෙස තමයි නම් කරන්නේ. උදාහරණ හැටියට අත වසනුවේ අතහි වාසය කරනවා. අතවැසි ත අතේවිවාසය කරන මේ අන්තේවිවාසය කරනවා තමයි යටතේ වවාසය කරන කෙනර්ථයතියන්නේ අතවැසි අන්තේවාසිකය. මේ ආකාරයට තමයි අපි විභක්ති සමාසය හඳුනවාගන්නේ එෙම නම් විභක්ති සමාසය ඇසුරින් අපට පුළුවුවන් වෙන්න ඕනා පොඩි හාමුදුරුවනේ දයබර දරුවනේ ඔබට ප්‍රශ්න කීපයකට පිළිතුර සපයන්න විභක්ති සමාසය යනු කුමක් දැයිලියන්න. විභක්ති සමාසය යනු කුමක් දැයිලියන්න විමුලින් සාකච්චා කලා එය සටහන් කරන්න එම ඇත්තම් පිළිතුර හැටිර ලියන්න ඔබට පුළුවන් වෙඩ ඕන. ඉළඟට තමායි විභක්ති සමාසයේ ප්‍රබේද නම් කරන්න විභක්ති සමාසය ප්‍රබේද කීපයක් තියෙනවා ඒ විභක්ති සමාසයේ ප්‍රබේද නම් කිරීම සිදු කරන්න ඕන. අපි විභක්ති සමාස හඳුනා ගැනීම කළා. විභක්ති සමාසයේ ප්‍රබේද හඳුනවා ගත්තා. එයනුව අපට පුළුවන් වෙන්න ඕනා මේ කියන මේ අපි අසන ප්‍රශ්නෝලට පිළිතුරු සපයන්. පළවිනි ප්‍රශ්නය විභක්ති සමාසයනු කුමක් දැලියන්න. විභක්ති සමාසයනු කුමක් දැලියන්න. දෙවෙනි ප්‍රශ්නය විභක්ති සමාසයේ ප්‍රබේද නම් කරන්න. තුවෙනි ප්‍රශ්නය, විභක්ති සමාසට අයත් පහස සඳහන් පද සමාස කර කවර සමාස වර්ගයට අයත් දැයිලියන්න. විග්්‍රායතියනවා සමාස පදය දාන්න ඕන ගගේ හිදිය. එලුවාගේ මස් රණින් කළකම් නයාගේ විස මුහුදෙයි ලොනු මෙආකාරයෙන් මේ ප්‍රශ්නුලට පිළිතුරු සපයන්නට ඔබට හැකියාව. ඇති කරගන්න ඕන මේ වන විට ඒ සම්බන්ධෝ දැනුවත් කිරීම් කළා. හොඳයි එහෙමනම් අදදවසේ අප සූදානම් වුණේ සමාස අතර විභක්ති සමාසය යනු කුමක්ද විභක්ති සමාසයේ ප්‍රබේදමොනොවාද කියන කාරණ පිළිබඳව සාකච්ඡා කරන්න. හොඳයි විභක්ති සමාසට අයත් පා සඳහන් පද සමාසකර, අවර සමාස වර්ගයට අයත් දැයි ලියන්න මේ අභ්‍යාසය කරන්න ඕට. ඉති අපි උත්සා කලාා සමාස අතර විභක්ති සමාසයේ පිළිබඳව හැඳින්වීමක් කරන්න. එ අනුව විභක්ති සමාසයනු කුමක්ද කියනෙ අපි හඳුනා ගත්තා. විභක්ති සමාසයේ ප්‍රබේද අපි හඳුනනා ගත්තා. ඒ විභක්ති සමාස ප්‍රබේ දැසුරින් ප්‍රශ්න කීපයකට පිළිතුරුලියන්න සුදානම් වුණ. එසේ නම් නැවතත්, අපි මෙවන් විෂේක වු රාසියක් ඉගෙන ගැනීමට බලාපොරොත්තුවෙන් අද දවසේ වැඩ කටයුතු අවසන්කරනවා සිලු දෙනාටම ආයුබෝවන්.